පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි පොඩ්ඩක් බලමු කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දුව తీරන ගන්නට ඕන. කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් පසුව අපිට පුළුවන් පැහැදිලිව නෛතික වශයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න. කිසිම කොන්දේසියක් නැහැ. නෑ, සියල්ල කැමති වුණාද නැද්ද කියන එක කතා කරන්න ඕන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පස්සේනේ. ඒතර අගමැතිතුමා ඔබතුමාගේ නම යෝජනා කරා කියලා කිව්වා මෙතනදී. ගරු අග්‍රාමාත්‍යතුමා නම යෝජනා කරන නියම තැන කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඒ නිසා අපි පොඩ්ඩක් ඉඩ දෙමු. ඒ හොඳ නෑනේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙන්න තියෙද්දිත් අපි අනාවැකි පළ කරන එක, නිගමන වලට ප්‍රවේශ වෙන එක, ඒක එච්චර සදාචාර සම්පන්න නැහැ. පොදුවේ අපි කතා කරා, පක්ෂයේ ඉදිරි වැඩසටහන, අපේක්ෂකත්වය පිළිබඳ සාකච්ඡා කරා. ඒ වගේම රට ගොඩනගන ප්‍රගතිශීලී ව්‍යාපාරය, අපේ දර්ශනය, ශ්‍රී ලංකා ෆස්ට් වැඩසටහන, ඒ හැම දෙයක් ගැනම කතා කරා. ඉතින් මම අසාධාරණයි රැස්වීම පවත්වනටත් පෙර රහස් ඡන්දයක් තියෙනවද නැද්ද, එකමුතු භාවයෙන් සිද්ධ වෙනවද, කොහොමද මේක වෙන්නේ, මේ අනුමත වුණාද නැද්ද කියන එක ගැන එහෙම අනාවැකි පල කරන එක හරි නැහැ. මම ඔබතුමන්ලාට කිව්වා මුල ඉඳලාම එක දෙයක්, ඒ තමයි මම බොහොම නිහතමානීව දකුණු පාය පෙරට තබලා මම අඩියක් ඉදිරියට තිබ්බා. ඉතින් බොහොම නිහතමානීව මම කියන්න කැමති මම ඒ අඩිය පස්සට ගත්තේ නැහැ. ඒ වගේම මම කිව්වා විවිධ මාධ්‍ය ප්‍රවාහයන්, මම මාධ්‍ය කියන වචනේ කියන්නේ නැහැ, මොකද මාධ්‍ය කිව්වම මේ හැමෝම ඒ ගණයට වැටෙනවානේ. විවිධ මාධ්‍ය ප්‍රවාහයන්, විවිධ කතා ගෙතුවා මේ කොන්දේසි සහිතව, එහෙමත් නැත්නම් කොන්දේසි වලට යටත් වෙලා, එහෙමත් නැත්නම් විවිධ වගන්ති වලට අනුකූලව වැඩ කටයුතු කරනවායි කියලා එහෙම කිසිම දෙයක් සිදු වෙලා නැහැ. එමතුණු ඒ කරන්නේ අපි අහන්නේ කොහොමද? අපි දැක්කේ කොහොමද මාධ්‍ය පළ වුණායි ඔබතුමා අපේක්ෂ සූදානම් වන්නේ කොන්දේස් සහිතව කියන එක. මේ ගැන විසඳුමක් කරගන්නයි මේ අපි දිගින් දිගට ප්‍රශ්න අහන්නේ. ඇයි ඔබතුමාට ඊයේ මගේ මතුකම කතාව පැහැදිලි මදිද? ඉතින් ඇයි අහන්නේ ඒක? අපෝ මං හිතන්නේ අහන්න නිදහස තියෙන ඔබතුමාට. ඉතින් මං හිතන්නේ මේ පිටම ආපහු එකම උත්තරය දෙන එක අවශ්‍ය නැහැනේ. ඉතින් මම කිව්වනේ සත්‍යාත්මක පෙරමුණේ සහ අනිත් කණ්ඩායම් සියුගින සහභාගී වෙන කට්ටිය අද මේ සාමාන්‍ය සාකච්ඡාවක් පැවැත්වුණේ. නමුත් එක්සත් ජාතික පෙරමුණේ කිසිම ගැටලුවක් නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙනවා. සිරිකොතේ. ඔව් සිරිකොතේ. මතුමනේ මේ කාරණත් එක පැහැදිලි වෙන්න පුළුවන්. කියන්නේ සිරිකොතේ තීන්දුව తీරන ගරන් අවසන්. එහෙම සීලු දේ තීන්දුව తీරන ගන්න එක අවසන් කියලා කියන්නේ මේක මේ එක පෞලක සාකච්ඡාවක් නෙවෙයි. නැන්දයි මාමයි ආච්චි සීයයි නංගී මල්ලි සහෝදර සහෝදරියන් මේ මුණුබුරා මිනිවිරි එක්ක වෙලා ගත තීන්දුවක් නෙවෙයි. එහෙම කතා කරන්න එපා. මේ ඔබතුමන්ලා ඒක ඔය අනිත් පාර්ශ්වයෙන් ඒ ප්‍රශ්න අහන්න, මගෙන් අහන්න එපා. එහෙම මේ පූර්ව නිගමන වලට අපි එළමිලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙනවා, බොහොම විවෘත ක්‍රමවේදයක් තිබෙනවා, අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා, කතා කිරීමේ නිදහස තියෙනවා, තමන් විශ්වාස කරන මතපල කිරීමේ නිදහස තියෙනවා. ඒ හැම නිදහසක්ම තුල තමයි මේ නිගමන වලට එන්නේ. එහෙම නැතු මේ ඇඟ බැඳලා බෙල්ල බැඳලා බෙල්ලෙන් එල්ලලා තර්ජනය කරලා ගර්ජනය කරලා ඒ ක්‍රමය අපේ පක්ෂේ නැහැ. අපේ පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ඇතුලේ මොකක්ද ගැටලුව ප්‍රශ්නයක් ඇති වුණාද මොනවාද? කිසිදු ගැටලුවක් නැහැ. මෙහෙමයි, දැන් ගැටලුවක් ඇති වුණාද කියලා ඔබතුමා අහනවා. දැන් අතේ ඇඟිලි පහම එක නැහැනේ. විවිධ අයට විවිධ අදහස්, විවිධ යෝජනා, විවිධ ක්‍රමවේද, ඒවා පිළිබඳව තියෙන අදහස්. ඒ හැම දෙයක්ම අපි කතා කරා. මතකටුමක් තිබ්බද? නැහැ, කිසි මතකටුමක් නැහැ.
මොකද්ද? මාධ්‍ය වාර්තා කරා ඔබතුමා. ඒක ඉතින් අර ඊයේ උදේ වගේ කරපු වාර්තාව තමයි මේ මම අර එක එක දේවල් වලට යටත් වෙලා මම මේ අපේක්ෂකත්වයට ගත්තා කියලා. ඉතින් මම ඊයේ කතාවේදී කිව්වනේ මගේ ආත්මගරුත්වය වැඩගත් කියලා මේ හැම දෙයක්ම එළිය. ඔබතුමා දැන් මේ ඔබතුමාව නම් කිරීම නීතිය ඔබතුමා සමා වෙලා මේ ඉස්සරහින් ගිහිල්ලා අහන ප්‍රශ්න ගැටලුවක් නේ. මේ නීතිය අනුකූලව ඉන්නේ සිල්පොතේදී ගන්න තීරණ නේද? නිත්‍යානුකූල තීන්දුව తీරන ගැනයි මම කතා කරන්නේ. වෙන දේවල් ගැන මට කතා කරන්න බැහැනේ. නිත්‍යානුකූල තීන්දුව తీරන ගැනයි කතා කරන්න ඕනේ. අපි සදාචාර සම්පන්න වෙන්න ඕනේනේ. වෘත්තාධිකාරී මණ්ඩලය සාකච්ඡාවට භාජනය කරන්නටත් පෙර අපි කොහොමද මේ මේ තමුන්නාන්සලාට මේ ප්‍රශ්න පිළිබඳව පිළිතුරු දෙන්නේ? මේක මේක ඔබතුමන්ලාට සුපුරුදු ආඥාදායක පෞල කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙල නෙමෙයි. ඒක තමුන්නාන්සලා මේ වෙනස අවබෝධ කරගන්න. මේකේ තියෙනවා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය සාධාරණ ක්‍රමවේදයක්. දැන් ඔබතුමන්ලා අහනවා ඇයි මෙච්චර කල් ගියේ කියලා. ඉතින් මෙච්චර කල් යන මේක පෞලක් ඇතුලේ ගන්න තීන්දුවක් නෙමෙයිනේ. මේක තනි පෞලක් තීන්දු කරනවා නම් අපිට මේ දවසක්වත් ගත වෙන්නේ නැහැ. මේ තප්පර 10 15කින් තීන්දුව తీරන වලට එන්න පුළුවන්. නමුත්මතුමා ගැටලු තිබ්බනේ ඔබතුමාලගේ. මොකද? ගැටලු තිබ්බනේ ඔබතුමා පත් කිරීම සම්බන්ධයෙන්. ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් ඉදිරිපත් කරන්න ඕනෑම කෙනෙකුට ඉඩ ප්‍රස්තාව තිබෙනවා. ඒකාධිපතිත්වයක් තුළ ආඥාදායකත්වයක් තුළ තමයි තීන්දුව අරගෙන ඇවිල්ලා අනිත් අයට කියන්නේ මේ තීන්දුවට යටත් වෙන්න කියලා. ඒ ක්‍රමවේදය අපේ රටේ තියන්නත් හොඳ නැහැ. අපේ පක්ෂය තුළ නම් කිසිසේත්ම නැහැ. බලයට පත් වෙන එක ඉතින් රටේ ජනතාව තීන්දුව කරන්න ඕන දෙයක්. මම මේ මේ ඔටුනු පලඳ ගන්න නැහැ රටේ ජනතාව තීන්දුව දෙන්නට ඉස්සෙල්ලා. ඔබතුමා දැන් පොඩ්ඩක් මං ගැන දැනගන්නට ඕන. අවසාන සාකච්ඡාව නෙවෙයිනේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තුනට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පහට සිරිකොතේමයි. තියෙනවා විශාල යහපත් ප්‍රතිචාරයක් තිබෙනවා. මම හිතන්නේ ඉදිරියේදී ඔබ සියලු දෙනාටම ඒ පිළිබඳව දැනුම් දෙන්න අවස්ථාව තිබෙනවා. දැනුවත් වෙන්න සමා වෙන්න ඔබතුමන්ලාට දැනුවත් වෙන්න අවස්ථාව ලැබේ. ඔව් සමා වෙන්න. තුනට කෘත්‍යාධිකාරී මණ්ඩලය.